කාලෙමද අපි ඉස්සේකේ වැඩි ආයත ඉස්සෝරි වගේ දේවල් හැදෙනවා දිලිර එහෙම හරි ඉක්මනට වැඩෙනවා දීගුණට හුඟා කිසකේ ලස්සනට තියාගන්න බෑ ඒක නිසා තමයි රාත්‍රී කාලේ නෑම එච්චර හොඳ නෑ කියන්නේ තවත් එහෙම සිං අධික රෝගීන්ට ඒ කියන්නේ අසත්මික රෝගීන්ට පීනස් රෝගීන්ට රාත්‍රී කාලේ නෑම අගුණයි තවත් රෝග ඕනම කෙනෙකුට හොඳයි උදේ කාලේ නෑ නමුත් ලෙඩක් සනීප කරාට පස්සේ ප්‍රශ්නක් නෑ නමුත් නිරෝගී පුද්ගලයෙකුට උනත් අනවශ්‍ය විදිහට රාත්‍රී කාලේ නෑම එච්චර හොඳ නෑ समार वैद्य मत रोगी එච්චර හොඳ නෑ එහෙමනම් ඉක්මන්ටික්මන්ට අපි සල්ලි පිරිසුදු කරගන්න ඕනේ වැඩි වෙලාවෙ වතුර නොඉඳ ඉක්මන්ටික්මන්ට පිරිසුදු කරගෙන වතුරෙන් එළියට ආවම හොඳා තවත් මේ ඉරුවරදී රෝගින්ට ඒගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් නෑ තවත් සිං අධික රෝගී අසත්මික රෝගීන් ඉන්න ඒගොල්ලන්ට ඇල්වතුර නාන්න ඇල්වතුර නාපු ගමන් කැස්සෙ ඉමිරසාව හැදෙනවා ඒ රෝගීන්ට බෙහෙත් දීලා රිලේ සනීප කරලා ඊට පස්සේ නාන්න ඔව් සිසිල් බීම බිව්වහම ඔව් आइसक्रीम वगे देवल कैवहम अधिक शीतकल आहार आहारेत गत्तहम कन उगुर कसनवा बुरेनागे एतकोट ए वगेम मे सेम ऐविस्सेनो ए इरुवारदे लक्षणयान ना एक असात्विक रोग लक्षण असात्विक रोग ओ पंगुकेट इरुवारदे असात्विकतावे देकम एकहु वेन अवस्थावलु तियेनो ई कियन्ने ई गुणडे इलकिरी बोंड बे फैमिली बोंड बे आइसक्रीम खांड बे කාපුගම උගුර තල්ල කසනවා ඇස් කසනවා කන් කසනවා ඒ ඔක්කම අසත්මික රෝගය. මේ අසත්මික වලට වෙනම තියෙනවා. වෛද්‍යවරයෙක් ගාවට රෝගියෙක් ආවන් පස්සේ මේ යුනානි වෛද්‍ය හිසේ සිට දෙපතුල දක්වාම රෝග ලක්ෂණ අහනවා. ඈ ඒ කියන්නේ එයාට මොනවද අසත්මික රෝගේ? එයාගේ මොනවද තියෙන්නේ? හැමේ කොහොමද තත්ත්වය තියෙන්නේ? හැම කැසින් තියෙනවද? හැම වේලෙනවද? කටට තිත්ත රහිනවද කටට ඇඹුල් රහිනවද කටට ලුණු රහිනවද උළු කැක්කම තියෙනවද වමන යනවද බඩගිනි අටුද බඩගිනි වැඩිද කෑමට පස්සේ බඩ පුරව දානවද කෑමට ඉස්සෙල්ලා බඩ පුරව දානවද ඈ ඊ වගේ මල කොහොමද යන්නේ මල කොයි ආකාරෙන්ද යන්නේ මල ලේ වගේ ලේ සමග යනවද මල හුඟා කර වෙලා යනවද පණුව ඉන්නවද මුත්‍රා දැවිලා තියෙනවද වගේ හිසේ සිට දෙපතුල දක්වාම ඇස් දැවිල්ල තියනවාද ඇස් යට කැක්කම තියනවාද නිදිමතකද තියනවාද මේ ඔක්කොම ශරීරයේ මුළු සර්වාංගෙම රෝග ලක්ෂණ අහලා තමයි රෝගය හඳුනාගන්නේ මෙන්න මෙතනයි මේ රෝගය ඇති වෙලා තියෙන්නේ මේ කල්පනා කළේ වෛද්‍ය දුන්නේ දැන් මේ ඔබතුමා කියපු කාරණා සම්බන්ධව හිතනකොට ඔව් කිසි දෙයක නැති කෙනෙක් නැතුව ඇත නිරෝගී පුද්ගලයා අඩියක් සමාජයේ ඇත්ත දැන් ඔබතුමා කියන කතාව ඇත්ත දැන් පෞද්ගලික හෝ රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට හවස පහට විතර ගියාම ඔව් ලංකාවේ ජනගහණයෙන් 80%කට වැඩිය ඉන්නේ මේ වෛද්‍ය මධ්‍යස්ථාන ඔව් ඒ හේතුව දැන් වෛද්‍ය ක්‍රමේ කරන්නේ කොහොමද ඔයා බඩේ අමාරුවට නම් බඩේ අමාරුවට පමණයි විදකම කරන්නේ ලෙඩේට අවශ්‍ය දේ පමණයි කරන්නේ ඒකෙන් ඇතුලේ චතුරු ලෙඩ වලට බෙහෙතක් වැටෙන්නේ නැහැ यूनानी वैद्य मध्यस्थान विषय निष्पादने देशीय औषध शाकसार युदाग निष्पादने लद पारंपरिक युनानी बेहद सांपल की लभिन्नी मे अवश्य देवाल वैद्य तुम कथाक मिल दीगा पुलवा इत उमर्थ मे दुगन कथाकर कथाक वैद्य मे वगे दत्कुड़ वर्ग तीन मिल दीगा वैद्य तुम मोन वगे कारण हितल දත් කැක්කම තියෙනවා ඒ වෙලාවට මේ දත් බෙහෙත පාවිච්චි කරලා දත් කැක්කම විශ්වාක් විශ්වාක්
මේ විශ්වාස ගන්නෙද විශ්වාසයෙන් වදින්න පුළුවන් විශ්වාසයෙන්ම වදින්න පුළුවන් මේක 100ට 100ක්ම හර්බල් මේක මෙහෙම කරලා නැහැ මොනවාද නවීකරණය කරලා නැහැ ඒ කියන්නේ පැරණි වටුරු පැරණි ඉම විදිහටම සකස් කරලා තියෙනවා මේක නවීනිකරණය කරන්න පුළුවන් ටූත් පේස්ට් එකක් වගේ හදන්න පුළුවන් ඒව හැදුවොත් එහෙම මේවල ගුණාත්මකභාවය නැති වෙයි කියලා සැකයි ඒක නිසා ඒ මෙහෙත එලෙසින්ම හදලා තියෙනවා මේක දත් කැක්කුම නැති වෙනවා දත් මුල් දී වෙන කෙන නැති වෙනවා දත් හෙල වෙන කෙන නැති වෙනවා අකටි දුර්ගන්ධය නැති වෙනවා දිවි මැලියම් බැඳෙන ගැතිය ඒක නැති වෙනවා ඒ වගේ මුඛයේ හැදෙනවා ගෝක්ලි රෝග ඒක මේ දත් බෙහෙත දත් බෙහෙත කියලා කියන්නේ දත් බෙහෙත ඒ කියන්නේ මුඛයේ තියෙන හැම රෝගයක්ම නසන්න පුළුවන් දත් බෙහෙත වෛද්‍යතුමා ගෙදර ඉන්න වගේ එකක් තියෙනවා දැන් පොඩි ළමයින්ට පාවිච්ච කරන්න ඕනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් සාමාන්‍ය දත් කැක්කම තියෙන වල වෛද්‍යරෙක් හොයාගෙන යන්න ඕනේ. මේ දත් දෙහිතකින් ඒ වෛද්‍යවරයාගේ කියන රාජකාරි කියන. ආහ්. වේදනාශක බොනේකේ අවශ්‍ය වෙන්නේ මේ කියන කරනවා. ඉතින් දත් මුල් දියවිල පංගුලල් දියම ඇටි. මාර පණු මේ කියන්නේ දත් මුල් වල සැරේ ගිඩි හැදෙනවා. ඒව පව මේ කියන්නේ නැති. තව වර්ග දෙක තියෙනවා කතාව. ඔය මේ අර්ථයක් තියෙනවා. ලොකු බෝතලේ තියෙන එක. बड गिंदट काशी का हंदी वेल्ट होसल्ट हो මේක දත්වලට හොඳයි මේ කිස්ස කෑවලට හොඳයි කියලා අපි කෑමද ඉදාමල ඒව තෝරලා දුන්නා අද එහෙම නැහැ මේක බරට හොඳයි මේක අජීර්ණ ගතිය ඔක්කොම පිච්චිලා යනවා මේ මේක පණුවන්ට හොඳයි එහෙම කී කිය තමයි අද ඉදාමල දුන්නේ ආහාරයෙන් පෙන්කල අපි ග්‍රෑම් 200ක් කැහුවොත් ග්‍රෑම් 200ම මලට යනවා ඉතුරු අපිට උරාගත්තේ 0.2යි 2යි අපි සල් ඒකෙන් තමයි මේ අපේ ශරීරයේ මෙච්චර උස මාත් වෙලා ලොකු වැඩ කරන්නේ ඔව් මේ යකඩ එහෙම උසන්නේ වේ මේ බින්දු දෙකෙන් තුනේ ඉතකොට ඊව උරා ගන්නට නම් මේ ඉන්සයින්ස් ඔක්කොම හොඳ තත්ත්වයකට කියනවා ඊකින් තමයි විටමින්ස් හෝමෝන්ස් හරියට අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙන අර බින්දු දෙකෙන් මේ බින්දු දෙක උරා ගන්නට අපේ ශරීර අභ්‍යන්තරයේ මේ හැම රසක්ම දිරවන්න පුළුවන් ඉන්සයින් හොඳ තත්ත්වයකට එනියන්ට ඕන පංගුවකට අට වර්ග කෑම අට වර්ග දිරවන්නේ කොළ වර්ග කෑම කොළ වර්ග දිරවන්නේ මේ තෙල් කෑම කෑම තෙල් වර්ග දිරවන්නේ අපි හොඳයි හොඳයි කියලා බොනවා කිරි ඒව දිරවන්නේ මුදු උප කිරි ඒව දිරවන්නේ සමහර අයට සමහර බෙහෙත් දිරවන්නේ දිරවන්නේ ඊට ඉන්සයිස් හොඳයි වෛද්‍යතුමනි දැන් අපිට ගැටලුවක් නැහැ යුනානි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේට ඔබ විශ්වාසයෙන් ගියාම මේ බොහෝ දෙනා ඉතාමත්ම Tamanගේ પરම්පරාගත දීර්ඝකාලීන පැවති රෝග සුවපත් කරගෙන තියෙන මේ ආයුර්වේද වට්ටෝරු අනුව නිෂ්පාදනය කරපු 100%ක් දේශීය ඖෂධවලින් නිෂ්පාදනය කරපු නවීකරණය කරන්නේ නැහැ කියලා එතුමා කිව්වේ ඖෂධීය ගුණාංග මට්ටම යම් වෙනසක් වෙයි කියලා ඒ නිසා පරිණි වට්ටෝරු අනුවම නිෂ්පාදනය කරපු බෙහෙත් තියෙනවා විශ්වාසයෙන් අරගෙන පාවිච්චි කරලා බලන්න ඒ නිසා යුනානි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ පිහිටලා තියෙන්නේ මහරගම වත්තේ ගෙදර පාරේ අංක 41 දරණ ස්ථානයේ අංක 41 වත්තේ ගෙදර පාර මහරගම තමයි ලිපිණය මේ ඔබ දකින්නේ ලිපිණය යුනානි වෛද්‍ය මධ්‍යස්ථානය අංක 41 වත්තේ ගෙදර පාර මහරගම දුරකථන අංකය 0112 841 343 එනිසා අද දවසේදී අපි ඉරුවා රදයේ පිළිබඳව සාකච්ඡා කරන්න උත්සාහ කරා. ඒ සාකච්ඡාවේදී අපි බොහෝ දේවල් කතා කරා. අපි නවත්තපු තැනින් ආයි පටන් ගන්න අවශ්‍ය නැව වෛද්‍යතුමනි. අපි දැන් ප්‍රතිකාර කරන ආකාරය පිළිබඳව ඒ වගේම වෛද්‍යවරයා දුන්න ආයුර්වේද නියම ආයුර්වේද වෛද්‍යවරයා ලබා දුන්න ඔබතුමා ලබා දුන්න බෙහෙත් ටික නියමිත මාත්‍රාවට ලබා ගන්නත් ඒ පිළිබඳව අපි කතා කරන්නත් ඕනේ වගේම දැන් අපි ගත්තොත් වෛද්‍යතුමනි නාගරික පරිසරයේ ඉන්නේ අපි මේ සියලු මේ හේතුමති රාජ්‍ය කියලා හිතාගෙන කොළඹට එනවා ඔව් දැන් අර සුන්දර ගම්බිම් මත ඇරලා ඒ පරිසරික තත්ත්වය ඇරලා අපි කොළඹට එනවා මේ ඉතාම සුඛිත මුදිතව ජීවත් වෙන්න පුළුවන් ආවන්නේ ටික දන්නේ අපි කන්නේ වහව රස විස
බොන්නේ වස විස ශරීරයේ ලක්ෂ ගානක් ශරීරය හරහා තරංග යනවා එකේ අද ජංගම දුරකථන තරංග හෝ වේවා මාධ්‍ය මේ මේ නාලිකා තරංග හෝ වේවා තරංග ලක්ෂ ගානක් ශරීරය හරහා යනවා හුස්ම ගන්න අපිරිසිදු වාතය උදේ පාන්දර 6ට ගෙදරින් පිටත් වුනහම රෑ 7 8 වෙනකන් ඉතාමත්ම මහන්සි වෙලා මේ සියලු දේවලුත් එක්ක අපි වැඩ කරනවා මානසික පීඩනයත් එක්ක ඉන්නේ ඉතින් ඔළුවේ ගැක්කු බැඳෙන ගහන්න දෙයක් ඒ වෙද්දෝනේ ඒ නිසා මෙන්න මේ පීඩිත තැලිච්ච ජීවන රටාවත් එක්ක මේ ඉරුවා රදය කියන එක දෙගුණ තෙගුණු වෙන්නේ නැද්ද මේ පාරිසරික සාධක බලපානවාද යන්තම් තියෙන ඔළුවේ ගැක්කුමක් වැඩි වෙන්න යන්තම් තියෙන ඔළුවේ ගැක්කුමක් මේ මානසික ආතතිය තුලින් යාළගේ තියෙන වැඩ රාජකාරී තුලින් මේ වැඩි වෙනවා නමුත් මේ රෝගී කියන අයට අනිවාර්යයෙන්ම දරා ගන්නට බෑ दरा गांड मैं आप मोले में हेम दिया सितुली वेल आप हेम दिया मरा सितुली गला सितुली तमाम मिनी चांदी एक सितुली वेल तमाम मिनी साधुरी एक सितुली तमाम मिनी दीनी एक सितुली नियमित गलागने नैता ई पुदे हरियट में कच्ची मिनी अट या जाय गांड पुलवा वेद में लोग මේ ලෝකේ තියෙන හැම රසයක්ම විඳින්න පුළුවන් වෙයිද? ඉතින් රසේ උන සීමාවකින් තොරව විඳින්න ගියොත් ඒක සීමාව ඇති කරගන්නත් මොනවාද අවශ්‍ය වෙන්නේ? බුද්ධිය නේද? ඒ හැම දෙයකටම මේක අවශ්‍යයි. මේක හොඳ තත්ත්වයකට තියාගන්න. ලෝකේ ජය ගන්න නම් අපි ඉන්නේ අවුරුදු 500 600 නෙමෙයි. චුට්ට කාලේ ජීවත්. ඒ චුට්ට කාලේ ජීවත් වෙන්න මේක හොඳ තත්ත්වයකට තියෙන්න ඕන දෙයක්. අනිත් එක මේ ශාරීරික කොච්චර ලොකුවට තිබුණත් ඩිංගක්වත් වැස්සට දෙමෙන්න බෑ. දැන් අද උදේ අපි තිබුණා. යාරකට මොන තත්ත්වෙ මැත්තේ ඉඳන්නේ නැහැ. මැවිස්සේ ඉඳන්නේ නැහැ වයිද්ද දුර. මට නම් එහෙම නෑ. අපිට කියන්න බෑ. එතකොට මැස්සෙක් මදුරුවෙකුට කන්න බෑ. ඔව්. මුඩි මේ මදුරුවා. චූටි කටුවක් ඇනෙන්න බෑ. එතන මේ කොච්චර විශාල ශාරීරියක් තිබුණත් මේ වේදනාව අපිට දැනෙනවා. ඔව්. ඉතින් දැන් අපි අද දවසේදී දැන් මේ මම ඔබතුමාගේ අපි බලාපොරොත්තු වෙන්නේ ඉරුවාරදේ සූපත් ඔබතුමා වගකීමකින් ප්‍රකාශයක් කළා නිත්තාවටම සූ කරනවා. ඔව්. අනිවාර්යයෙන්ම 100%. හරිද? මේ රෝගී නිත්තාවට සුව කරන්න පුළුවන් රෝගියක් මේක සුව කරන්න බැරි රෝගයක් නෙමෙයි. මේක ලෝකෙ දැනට හොයාගෙන තියෙන එක එක වයි බෙහෙත් වර්ග මේ වලින් ගොඩාක් අතුරු ආබාධයන බෙහෙත් තමයි තියෙන්නේ. නිට්ටවට සුව කරන්න පුළුවන් බෙහෙතක් හොයාගෙන නැහැ. ඔව් වෛද්‍යතුමෝ. හැබැයි මෙහෙම එකක් තියෙනවා කලාතුරකින් රෝගීන්ට කාලය ගෑවෑමෙන් මේ ඔළුව කැක්කුම ඉරුවරද ඔළුව කැක්කුම පමණ gadu වෙනවා අනිත් අතුරු ආබාධය එහෙමම නවතිනවා. කාලය ගෑවෑමෙන් මේ රෝගේ සුව වෙන අය ඉන්නවා නමුත් හිසේ කොම පමණයි සුව වෙලා තියෙන ඒකෙන් ඇතුලේ චතුරු ලෙඩ එහෙමම තියෙනවා හොඳයි එහෙනම් මේ දැන් අතුරු ආබාධ පිළිබඳව අපි ප්‍රතිකාර කිරීමේදී සහ අපි කිව්වා වෛද්‍යතුමා ලබා දැන් සමහර අවස්ථාවලදී අපි නියමිත මාත්‍රාව ගන්න දවසක් දෙකක් බෙහෙත් දීලා වේලක් දෙකක් බෙහෙත් දීලා දැන් හොඳයි කියලා බෙහෙත් මාත්‍රාව අතහැරලා දානවා මේ එන සියලු දේවල් පිළිබඳව අපි කතා කරනවා අපේ ඊළඟ පියවරේදී පුංචි විරාමයක් සඳහා යොමු වෙමු යුනානි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ඉතාම අභිමානයෙන් ඉදිරිපත් කරන යුනානි වේද මැදුර විරාමයට විරාමයක් තිබ්බා විරාමයේ අතරතුරේදී අපේ ක්‍රිෂාන්ත නිෂ්පාදකතුමා කිව්ව ප්‍රශ්න ටිකව එතුමා අත්දැකීම් දිනවා ඒ රෝගීට ඇත්තටම මේ මේ අපි ඒ මේ ඒ පිළිබඳව අපි කතා කරන්න ඕනේ වෛද්‍යතුමනි දැන් ප්‍රතිකාර කරන්නේ කොහොමද කියන එක දැන් අර ක්‍රිෂාන්ත කිව්වා වගේ දැන් සිංහල වෙදකමට බයක් තියෙනවා ඔව් ඒකට හේතුව තමයි මේ ඇවිස්සෙනවා ලෙඩේ වැඩි වෙනවා ඒ හින්දා රස්සාවට යන්න බෑ වැඩපොරක් කරගන්නට බෑ ඒ නිසා මේ ඒ නිසා තමයි බටහිර වෛද්‍ය ක්‍රමයට බොහෝ දෙනා යොමු වෙන්නේ